ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෙඩි 60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙති. මාතර දෙවිනුවර ආසනයේ සමගි ජනබලවේග කාර්යාලය විවෘත කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු කෙරුණු අතර ඊට සමගාමීව ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ පන්දම් විරෝධතාවයටද විපක්ෂ නායකවරයා සහභාගී වුණා. රටම විනාශ කරලා දැන් කියනවා රටේ ජනතාවට අපිට ඇඟිල්ල දික් කරන්න එපා. දස ලක්ෂ ගණනින් ධීවර ඡන්ද අරගෙන, ගොවියගේ ඡන්ද අරගෙන, පොඩි මියගේ ඡන්ද අරගෙන ආපු හැටියෙම මොකද කරේ? පළවෙනි මාස දෙක ඇතුළත දුන්න කෝටිපතියට රුපියල් බිලියන 600-800 අතර බදුසහ. දැන් ආණ්ඩුව කියනවා අපේ රටේ විතරක් නෙවෙයි හැම රටකම තියෙනවලු ඩොලර් හිඟය. මේ ඉන්නේ ආපහුවර 2019 ජනාධිපතිවරණයේදී වගේ තමුන්නාන්සලව ගුණාට අන්දවන්න. ඔබ දන්නවද අපේ රටේ ඩොලර් සංචිත අඩු වෙනකොට මේ අපේ රට වටා තිබෙන රටවල්වල ඩොලර් සංචිත ඉහළ ගියා. ඉන්දියාවේ ඉහළ ගියා, බංග්ලාදේශයේ ඉහළ ගියා, වියට්නාම, කාම්බෝජය ඩොලර් සංචිත ඉහළ යනවා. අපේ රටේ විතරයි පහළය. එහෙනම් බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය තමයි රටක් පාලනය කරන්නට බැරිකම. මේ ඇත්තොන්ට තේරෙන්නේ නැහැ. රටේ පවතින ආර්ථික අර්බුදයේ විසඳීම සඳහා ආණ්ඩුව මැදිහත් නොවීමට එරෙහිව අතුරුගිරිය උරුමල ප්‍රදේශයේ ජනතාව සංවිධාන කළ විරෝධතාවක්ද ඊයේ රාත්‍රියේ පැවැත්ුණා. රටක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දේ පාවිච්චි කරලා නිශ්ශබ්දව ඉන්න එක විතරක් නෙමෙයි. රජයක් රටේ ජන ජීවිතේ අඩාල වෙන කටයුතු කරනවා නම් ඊට විරුද්ධව විරෝධය පෑම අපේ ජනතාවගේ අයිතිවාසිකමක්. මේගොල්ලන්ගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය සහ සැරසුමක් නොමැතිකම අඳුරේ අතපත ගාමින් මේ කටයුතු කිරීමෙන් මේ රට කවදාකවත් ගොඩ ගන්න බෑ. ඉන්ධන සහ විදුලි අර්බුදයට විසඳුම් සැපීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් කොහුවල ප්‍රදේශයේ ජනතාව 17 වන දිනටත් සංවිධාන කළ විරෝධතාවයයි මේ. ආයි ගොඩ ගන්න අමාරු තැනකට මේ රට ඇදලා දාලා තියෙනවා. එහෙමත් වෙලා තියෙද්දි අපි තවත් ඇස්කම් වහගෙන බලාගෙන හිටියොත් අපේ කොහොමද මේ රට ගොඩ යන්නේ? රටේ නායකයෝ කියන්නේ මේ දුකට මොනවාරි විසඳුමක් දෙන්නනේ අපි මෙතනට පත් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට පමුවේ ටිකක් හිටවන්න තිබ්බනේ.